ආයුබෝවන් නීල පබළු ආදරණීය කතාවේ ඔයාලා දකින්න ඇති පූජා නැවතත් කොත්මලේට ආවහම කුරුළු සහ නාගයා දෙන්නම එකතු වෙලා පූජාව බලන්න හදනවා. ඉතින් දැන් හැමදෙනාම කල්පනා කරන්නේ පූජාවේ අවසානයේ සිදුවෙන්නේ කුරුළු සහ නාගයා තින්ද කියලා. ඔයාලට මතකද පූජා පුංචි කාලේදී සුභද්‍රා තමයි එයාව හරිම ආදරෙන් බලාගත්තේ. සුභද්‍රා පූජටත් තමන්ගේම දරුවෙකුට වගේ ආදරෙයි. ඉතින් මේ කතාවේ කුරුළුගේ අතින් පූජාගේ මරණය සිදු වුණොත් සුභද්‍රාට කවදාවත්ම කුරුළුට සමාවක් දෙන්න බැරි වෙයි. මේ කතාවේ කුරුළුගේ චරිතය කතා රචකයා මෙතෙක් කල් ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙනාවේ දවිනුවෙන් සටන් කරන බොහොම හොඳ ගතිගුණ තියෙන පුද්ගලයෙක් විදිහට. ඒ නිසා පූජට කුරුළු දඬුවම් දෙන්නේ පූජගේ ක්‍රමයටම වුණත් පූජා සහ කුරුළු අතර තිබුණු වෙනස නැති වෙලා යනවා. ඒ නිසා මේ කතාවේ පූජට කුරුළු දඬුවම් දෙන්නේ නීතියෙන් මිසක් මේ විදිහට තවත් මිනිමැනුමකින් නම් නෙමෙයි කියලා හොඳටම විශ්වාසයි. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතන දේ සිතුවිලිසෙයාට කියන්න. ඔය තවමත් සිතුවිලිසෙයාගේ යාළුවෙක් නෙමෙයි නම් සිතුවිලිසෙයාව subscribe කරලා සිතුවිලිසෙයාගේ යාළුවෙක් වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.